උතුරු පළාතේ යාපනය කිලිනොච්චිය මුලතෙව් මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්ක සියල්ලටම අධික වැසි සහිත කාලගුණයෙන් දැඩි බලපෑමෙල්ල වී තිබෙනවා. ජලගැලීම් හේතුවෙන් පවුල් 18,585කට අයත් පුද්ගලින් 60,345 දෙනෙකු පීඩාවට පත්වැති අතර අවතැන් වූ පිරිස් මේ වන විට ආරක්ෂිත ස්ථාන 34කට යොමු කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. අධික වැසි සහ ජලගැලීම් හේතුවෙන් මේ වන විට නිවාස 10කට පූර්ණ වශයෙන් හානි වී ඇති අතර නිවාස 224කට අර්ධහානි සිදුව තිබෙනවා. මේ අතර අධික වර්ෂාවත් සමග රාජාංගනීය ජලාශය වාන්දරටු 30න් 8ක් ඊයේ විවෘත කරනු ලැබුවා. එහිදී තරුණීන් දෙදෙනෙකු රාජාංගනීය ජලාශය දියනෑමට ගිය අවස්ථාවේ එක් තරුණයෙකු ජලපහරට ගසාගෙන යාමෙන් මියගොස් තිබෙනවා. රාජාංගනීය ජලාශය වාන්දරටු සියල්ල වසා තමා ඊයේ උදෑසන සිට සවස 5 වනතුරු මියගිය තරුණයාගේ මළ සිරුර සෙවීම සඳහා කිමිදුම්කරුවන් දැඩි පරිශ්‍රමයක් දරා ඇති අතර පසුව සිරුර සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අනුරාධපුර සාලියවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18ක් වන අවිෂ්ක දිල්ෂාන් නැමැති අයෙක්. මේ අතර යහපත් කාලගුණයෙන් උතුරු පළාතට බලපෑ ඇති තත්ත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගෝනී සිට ලබාගත් දර්ශනයයි මේ. මේ අතර උතුරු නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම මඩකලපුව සිට ත්‍රිකුණාමලය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි දැති විය හැකි. මේ අතර පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සහ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චිය මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරුන් මෙන්ම සියලු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.